ලස්සන සුන්දරත්වයට තියෙන දෙයක් නේ ඒක හරි සුවඳකුත් තියෙනවා ඒක නාසයෙන් ගියාට පස්සේ අපේ ස්නායු පද්ධතියට තමයි අපේ ඔල් ෆැක්ටරි කියන්නේ නාසයෙන් ගිහිල්ලා ස්නායු පද්ධතිය තමයි ස්ටිමියුලේට් කියන්නේ උත්තේජනය කරන්නේ ඉතින් දැන් මේ මල් වලින් කරන්නේ ඇත්තටම අපේ ස්නායු පද්ධතිය උත්තේජනය කරලා අපේ මනසේ තියෙන නොයෙකුත් නෙගටිව් ෆීලිංග්ස් එන්නේ නරක හිතවිලි අන්න ඒවා සුවපත් කිරීමට විශේෂයෙන් කරන්නේ ඒ කියන්නේ ඔයා හිතන්න ඉරිසියාව කෝපය වෛරය එහෙම නැත්නම් මේ දිවිනස ගන්න හිතවිලි එපා වෙලා තියෙන එක ડિප්‍රෙෂන් විෂාදය කලකිරීම මේ එක එක දේවල් වලට එහෙමද සමහරු අතීතය ගැනම කතා කර කර ඉන්න අය ඒ වගේ අය ඒ වගේ තව විවිධ කොහොම ගත්තොත් සාමාන්‍යයෙන් 39කට විතර කොටස් බෙදලා තියෙනවා 38කට විතර මේ එක එක සහ ඊටතට මේ එක එක කැටගරි මේ කොටස් වලට බෙදලා මේ එක එක මානසික තත්ත්ව වලට මේ මල් තියෙනවා මේ දැන් මල් සාමාන්‍ය මේ මල් කියන බැක් ෆ්ලවර් රෙමඩිස් කියලා අපි කියනවා මේ මල් වලින් හදන දේ ඒක හෝමියෝපති වෛද්‍යවරයෙක් විසින්ම හොයාගත්තේ හෝමියෝපති වෛද්‍යවරයෙක් විසින්ම පර්යේෂණ කළ හොයාගත්තු ක්‍රමයක් තමයි මේ මල් දැන් අපි ගොඩක් දන්නේ ආයුර්වේද හරි මොනවා හරි ගස් වලින් පොතු වලින් එහෙම මිසක් මල් වලින් හදන කතාවක් දන්නේ නැහැ නේ. ඒක මල් වලින් හදන බෙහෙත් ක්‍රමයක්. නමුත් මේක හදලා තියෙන්නේ නිකන් මල් තම්බල බොන්න, කසාය බොන්න ඒ විදිහට නෙවෙයි. මේකත් හෝමියෝපති බෙහෙතක් විදිහට අරගෙන හෝමියෝපති ඖෂධ ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රති වලට ගුලි වලට ඉහලා අපි පාවිච්චි කරන්නේ වෘත්ති ඖෂධයක් ගන්න විදිහට. දැන් මේ බෙහෙත පිළිබඳව අපි කියනවා මේක මල් වලින් හදපු ඖෂධයක්ද? එහෙම නැත්නම් ඔය පටකලවණියත් හෝමියෝපති ඖෂධයත් පිටින් බලලා කියන්න බෑ. ඒක අපි දෙන්නේ කියලා තමයි දන්නේ. නමුත් මගේ වෛද්‍ය ක්‍රමෙදි මම මේ තුනම එකතු කරනවා. එකතු කරන නිසා තමයි මගේ සීක්‍රට් එක මගේ මගේ තියෙන වෙනස සහ මගේ රහස දෙන්නු සම්පූර්ණයෙන් සුවපත් කරන්න. මම මේ දේවල් ඔක්කොම හොඳට ආදාරලා මේ සියල්ල එකතු කරගෙන තමයි කරන්නේ. ඉතින් මල් වලින් ඔය අහුවා මොනවද හොඳ කරන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා මේ කෝපයට කොහොමද බෙහෙත් දෙන්නේ ඉරිසියාවට බෙහෙත් තියෙනවද සැකයට බෙහෙත් තියෙනවද ඔව් තියෙනවා කියන්නේ දැන් තියෙනවා කියන්නේ මේ වයින් ඒකටම ටාගට් කරලා ඒකටම සුවපත් කරන බෙහෙත් තියෙනවා පුදුමයි මේවා දුන්නම ඒකත් නැතිල යනවා ඇත්තට මේක බුදුදහමත් එක්ක ගොඩක් සම්බන්ධයි දැන් බුදුන් වහන්සේ මොකද දේශනා කරේ සැකේ නැති කරන්න කෝපේ නැති කරන්න කියලා බණ දේශනා කරා නමුත් පණදේශනා කරන්න බැරි මිනිස්සුන්ට සමහර වෙට්ටන් වල ඒ ඇයිට මේ ඖෂධයක් දුන්නා මේක සුවපත් කරන්න පුළුවන්. ඒක නිසා මේක බුදුදහමත් එක්ක ඉතාම විද්‍යා ක්‍රමයක්. ඒකයි ඉතාම පැහැදිලි මේ වෛද්‍ය ක්‍රමය හරහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතයට නොගෙන ආධ්‍යාත්මිකව ඔබේ රෝග සුවපත් කිරීමේ හැකියාව මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට තියෙන බව තමයි අය මේ දිගින් දිගටම පවසන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට එක සම්බන්ධ වෙනවා රුචිර සුබ උදෑසනක් රුචිර. රුචිර අවස්ථාව ලැබෙනවා ගැටළු යොමු කරන්නට. මට වෛද්‍ය සමයෙන් කතා කරන්න පුළුවන්ද? ඔව් අවස්ථාව ලැබිලා තියෙන්නේ. වෛද්‍ය සමයෙන් සම්බන්ධ අපලෝඩ් කියනවා. ගැන මේ සම්බන්ධ මේ ප්‍රතිකාරයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්ද? ගැටළුව පැහැදිලි මදි. නැවත වරක් අපිට ඉදිරිපත් කිරීම හැකියි. අපි බලමු. මොන තිදිනා නිෂ්පාදක මණ්ඩලයේ සහාය ඇතුව මම ඉදිරිපත් කරන්නම් ගැටලුව තමයි ස්නායු සම්බන්ධ ගැටලුවක් තියනවලු. එයට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හරහා පිළිතුරු හොයනවා කියන දේ තමයි කියන්නේ. මම හිතන්නේ ඔබට සැනසිලිදායක පිළිතුරක් ලැබෙන්නට ඇති. අය පවසනවා ඔබේ රෝගයට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හරහා ස්නායු වලින් විවිධ ඒවා තියෙනවා. මේ මූණ ගැස්සීම තියෙනවා, මූණ කට ඇදෙන ඒවා තියෙනවා. කොච්චර ස්නායු සම්බන්ධ ගොඩාක් දිරවල තියෙනවා. එක් වාත නම්ඩස් පණ නැති වෙනවා, දියවැඩියාව නිසා එහෙම වෙනවා. ස්නායු සම්බන්ධ දේවල් වලට අපි රුචිරට උදව්වක් විදිහට මේ සූදානම් වෙන්නේ වෛද්‍යතුමියගේ දුරකථන අංක සඳහන් කරන්නටයි. රුචිර ඉක්මනින් සටහන් කරගන්න 011 28 23 866. ඇගේ පෞද්ගලික දුරකථන අංකය තමයි 077 29 79 025.
ඉතින් ඔය දුර්ගතන අංක හරහා ඔබට හැකියාව තිබෙනවා වෛද්‍යතුමිය බාමතලා වෙලාවක් වෙන් කරගෙන ඇවෙතට ගොස් ඔබ පිළිතුරු හොයන්නේ ඔබේ රෝගයට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හරහා නම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඇව සම්බන්ධ කරගෙන ඉන්නේ. වෛද්‍යතුමනි අපි සඳහන් කරමු අපි දැන් කතා කරා මල් වලින් මොන මොන රෝගද සුවපත් කිරීමේ හැකියාව තියෙන්නේ කියලා. අපි දැන් කතා කරමු පටක ලවණ වලින් මොන මොන රෝගද සුවපත් කිරීමට හැකියාව තියෙන්නේ කියලා. පටක ලවණ වලින් ශරීරයේ තියෙන විවිධ පටකයන් ගේ ඌණතාවයන් සම්පූර්ණ කරමින් සුවපත් කරන්න පුළුවන්. මට වල තවත් උදාහරණයක් කියන්න කැමතියි. දැන් ඊයලාත් මට ඇවිල්ලා ස්තුති කරලා ගියා බින්දිලා එක අම්මා කෙනෙක්. එයාගේ ඇස් දෙක පේන්න තියෙන යනවා. අනේ ගියේ මට මේ ඇවිද ගන්න බෑ. වැඩ කරන්න බෑ. පත්තරයක් කියවන්න බෑ. මගේ ඇස් දෙක හොඳ කරලා දෙන්න කියලා මේ සීඑස් වලට මට කතා කරේ. එයාට සම්පූර්ණ හොඳ වෙලා පළවෙනි බේත් වැඩි ඉන්නලා අනේ එයාට සුවපත් වුණා කියලා මට ගොඩාක් ස්තුති කළා. වීඩියෝ එකකුත් එයාගේ දුව ඊයේ ආවේ මේ තව මෙහෙතක් ගෙනියන්න. එතකොට දුව තමයි ඇවිල්ලා මේ අම්මා මෙහෙමයි කියලා වීඩියෝ එකේ කිව්වා. ඒක මම අප්ලෝඩ් කරමින් තියෙනවා. තමයි අද බෑ වෙනකොට බලන්න පුළුවන් මගේ ජීවනි හසන්තා කියන YouTube එකේ. මොකද මම එකින් එකට අප්ලෝඩ් කරමින් තියෙන මේ සිගස්ෙන් බලලාම පිරිසු හොඳ වෙලා ස්තුති කරපුවා. දවස් හතරින් මේ හතරයි කිස් වල කැට හොඳ වුණා කි කිපින් දෙනවා. අපිටත් නාලිකාවක් විදිහට නිහතමානී ආලම්බරයක් නිහතමානී සතුටක් තියෙනවා. අපි හරහා ඔබේ රෝගය සුවපත් කර ගැනීමට හැකියාව ලැබුණා නම් ඒට අපි ඉතාම සතුටට පත් වෙනවා. වගේම අපි ඔබට කියනවා නිරන්තරයෙන් අපි සැදී පැහැදී සිටින්නේ ඔබට හරි මඟ කියා දෙමින් ඔබේ ජීවිතයේ ඔබට තිබෙන ගැටලු දුරු කරමින් ඔබේ ජීවිතයට සතුට ළඟා කර දෙන්නටම තමයි අපි සෑම විටම උත්සාහ කරන්නේ. ඉතින් ඒ මතක් කිරීමත් සමගම වැඩිතුමනි අපි නැවත වරක් කතා කරමු රෝගාබාධ සුවපත් කර ගැනීමේ හැකියාවනේ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන ඕනෑම රෝගයක් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා කියලා කිව්වා. මට හිතෙන මේ වගේ ගැටලුවක් අහන්න මන්ද බුද්ධික භාවය කියන්නේ රෝගී භාවයක්. මෙම දේ නැති කරන්නට මෙය සුව කිරීමට සහ මුලින්ම සුව කිරීමේ හැකියාව හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙනවද? එහෙම තියෙනවා නම් එය කිරීමේදී අපි අනුගමනය කළ යුතු දේවල් මොනවද? පෞද්ගලිකව එහෙම නැත්නම් නිවස සිටින අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මට දැන් කන්ටිනු කරගෙන යන්න පුළුවන්. ඔබ මට ඔය ආපු දෙයට උත්තර දෙන්න බැරිලා. ඒ කියන්නේ මන්ද ප්‍රතික බාධක කියන්නේ මොලේ. මොලේ තියෙන හරියට වැඩුනේ නැති හේතු නිසා. සමහරවිට බඩේ ඉන්නකොට අම්මා ළඟන විවිධ මේ බෙහෙත් නිසා නැත්නම් අම්මා ගොඩක් දුකෙන් ඉන්නකොට මේ වගේ දේවල් ළමයට බලපාන එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඕටිසම් කියලා ඉන්න පුළුවන්. ඩවුන් සින්ඩ්‍රෝම් කියලා ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ළමයා ටිකක් ඉපදුනාට පස්සේ එයාගේ වැඩ කටයුතු කතා කරන ඒවා ලර්නින් ඩිස්ඕඩර්ස් කියලා කියනවා. නැගිටින්නේ නැහැ, එහෙම නැත්නම් ඇවිදින්නේ නැහැ, මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය වෙනස්කම්, ඒ වගේ විවිධ ආකාරයට ඔය ස්නායු පද්ධතිය බලපෑම් මන්ද බුද්ධිකතාවය ඒ වගේ දේවල් එන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි පොඩි කාලේ ගොඩක් හොඳ විදිහට ඊට පස්සේ කතා කරන්නේ නැහැ, එහෙම නැත්නම් ඉගෙන ගැනීමේ ප්‍රශ්න